Garu SM Chandrasena mathuma obutumala vinadi 10ක් තියෙනවා. Garu kathana hetuwa sabhabathumani vyavastha sansodhanayak ho e wagema aluthen vyavasthawak me welawave hadima man hitanne athyawashya karanayan neme ape ratata visheshayenma giya janadhipathiwaranedi maitripala sirisena janadhipathumage methiwarana prakashane sadan una api vyavastha wagenne ne api janamata vicharanayakata noyena vyavastha sansodhanayak pamanai genne kiyala namuth dan balana giyapuwama pahadiliyoma me sabhave katha karimeedi thunen deka bahutara balayak saha e wagema janamata vicharanayakata yanna awashyai kiyana karane me vyavastha sansodhanayet ekka pahadiliyoma kiyawenawa ඉතින් ජනතාවගෙන් වරම ඉල්ලනකොට කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් ජනමත විචාරණයකට යන්නේ නැති කියලා. යන්නේ නැති සංශෝධනයක් කියන එක. නමුත් මෙතනම ඒ පොරොන්දුව උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම ජනතාවගෙන් ඡන්දය අරන් ජනතාව ඡන්දය දුන්නේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයට එහෙම නැත්නම් ජනමත විචාරණයට නොයන සංශෝධනයට තමයි ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙම තියෙද්දී ඒ කටයුත්ත කිරීම මම හිතන්නේ සූසු නැති ක්‍රියාවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හිටතා අපි දකින්නේ. ඒ වගේම මේ විවස්ථා සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒම නිසා රටේ නොයෙකුත් ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක නෙමෙයි මේ වෙලාවේ අවශ්‍ය. අපේ රට ආර්ථික වශයෙන් විශාල කඩාවැටීමට ලක් වෙලා තියෙනවා රජේ මැතිඅමි තුරුණන් කියන්නේ එහෙම නෙවෙයි කියලා නමුත් අපි දන්නවා ජනතාවගේ අද දුක් පීඩාවල් ආර්ථික ප්‍රශ්න දිහා බලපුවම එව්වට විසඳුම් සොයනවා වෙනුවට වෙනත් කාර්යයක් කිරීම පිළිබඳව අද දැඩි විරෝධයක් ජනතාව අතර තියෙනවා කියන එක අපිට තාම පැහැදිලි. අනිත් එක මේ ව්‍යවස්ථාව නම් බලන්න බ්‍රිතාන්‍යයේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. මේ ව්‍යවස්ථාවම රට සංවර්ධනය කරන්න දේශපාලන වශයෙන් පරිපාලන වශයෙන් ශක්තිමත් කරන්න අවශ්‍යම දෙයක් නෙමෙයි. ව්‍යවස්ථාවය හදුවට කමන්නේ ව්‍යවස්ථාවල් රකින්නත් ඕනේ. අපි දන්නවා ව්‍යවස්ථාව හදනවා වගේම ව්‍යවස්ථාව රකින්න අවස්ථාවල් බොහොම අඩුයි. දැන් ගිය පළාත් සභා තුනක මැතිවරණ තියන්න තිබුණා පහුගිය කාලේ. උතුරු මැදත් සමරකමුවත් නැගෙනහිරත් ඒ මැතිවරණ තියන්න නොතියන්න ගත්ත ක්‍රියාමාර්ගය මේ සභාව ඉතාම අපි සතුරු වෙන සෑහෙනපත් වෙන ක්‍රියාමාර්ගයක් නෙවෙයි ගත්තේ. ඉතින් අපි ව්‍යවස්ථාවල් හදලා යව හරියාකාරව නීති අනුකූලව ක්‍රියාත්මක කරනවා නම් අපි මේ ව්‍යවස්ථාවල් ගැන අවුරුදු ගණන් කතා කරත් ඒ වගේම අපි මේ පිළිබඳව කොච්චර උනන්දුවක් දක්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක එක කාරණයක්. ඒ වගේම දැන් මේ රටේ ප්‍රශ්නයක් ඇති වෙනකොට උතුරු නැගෙනහිර අපි ඒක ජනවාර්ගික ප්‍රශ්නයක් කියලා කියන්නේ නැහැ. අපිට කියන්න බෑ මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලිව යංගලිසි ත්‍රස්වාදී කණ්ඩායම් විසින් ඒ ඇතිකරන ලද ඒ කාල සීමාවේ මේ රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කරා. ඒ වෙලාවේදී ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 13 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව ගෙනාවා. එතුමා ඒ ව්‍යවස්ථාවෙන් එදා දෙන්න පුළුවන් බලය තමයි දීලා තියෙන්නේ. ආණ්ඩුකාරවරයාට බලයක් තියාගෙන මධ්‍යම ආණ්ඩුවේ බලය ආරක්ෂා වෙන විදිහට ඒ වගේම එතුමා බලය ඒ පළාත් සභා බලය දීලා තියෙනවා. මමත් පළාත් සභා ඇමතිවරයෙක් හැට කාලයක් කටයුතු කරා. වැඩ කරනවා නම් සංවර්ධනය කරනවා නම් ඒ බලතල හොඳටම ඇති. අය අලුතෙන් බලතල දෙන්න අවශ්‍ය නැහැ. මම දැක්කා මේ අපේ හිටපු ඇමතිතුමා එතුමා දේශපාලනඥයෙක් වගේම නීති විශාරදියෙක් විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අර දරණ නාලිකාවේ 360 ගිහිල්ලා කිව්වා. ඒක පැහැදිලි දෙයක් අපිටත්. සමගාමි ලැයිස්තුවෙන් තමයි මධ්‍යම ආණ්ඩුවට බලේ රැකගන්න ආවරණය කරන්න තියෙන තැන. සමගාමි ලැයිස්තුව නැති වෙච්ච හැටි පාර්ලිමේන්තුවේ අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තම තත්ත්වය ඒකයි. ඉතින් එතනින්ම ෆෙඩරල්
පළාත් නමයක් නිකම්ම කැඩෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ වගේම ආණ්ඩුකාරයාගේ ආණ්ඩුකාරවරයාගේ බලතල ආපහු මහමෙතිට යටත් කරපුවම දැනටම විග්නේශ්වරන් මහමෙතිවරයා උතුරේ එතුමා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ඒ වගේම 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාවට විරුද්ධව පටහැනිව විශාල වශයෙන් කටයුතු කරන අපි දැක්කා පහුගිය කාලේ. ඒතර මහමෙතිවරයා යටතේ ආණ්ඩුකාරවරයා පත් කරපුවම මධ්‍යම ආණ්ඩුවේ තියෙන බලය ගිලිහිලා යනවා. ඉතින් මේ වගේ කාරණා මේ ව්‍යවස්ථා සංශෝධන ඇතුළත් කරපුවම අපේ රටේ ජනතාවගේ සැකයක් ඇතිවීම ඒ වගේම ආගමික නායකයන්ගේ සැකයක් ඇතිවීම අසාධාරණයි කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා අපි විශේෂයෙන් අපි ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුක්‍රම සංශෝධන සහ මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව විශාල දැඩි විරෝධයක් දක්වපු ජනතාවක් හිටියා. ඒ වගේම මට මතක 88 පළාත් සභා පනත ගේනකොට මේ රටේ නොයෙක් කලකෝලහල ඇති වුණා, ගිනි තැබීම් ඇති වුණා. ඒ කියන්නේ ඒක හොඳ නැහැ කියලා. ඒ 13 වෙනි ගස්තාවත් මේ රටට හොඳ නැහැ කියලායි. ඉතින් අද බලන්න ගියම ජේවර්ධන මහත්තයා හොඳයි කියලා හිතනවා මේ කටයුතු දිහා බලපුවම. එදා නරකයි කියපු ජේවර්ධන මහත්තයාගේ කටයුතු වලට වැඩිය අද මේ කටයුතු ඊටත් එහා ගිහිල්ලා තියෙනවා අසාධාරණ විදිහට කියලා අපිට පේන්නේ. ඒ වගේම අපි ආගමික සංහිඳියාව එහෙම නැත්නම් ජාතීන් අතර සංහිඳියාව ඇතිකරන්න කියලා මේ සියල්ලම කරන්නේ. අද බලපුවා මේ ජාතික සංහිඳියාව ආගමික සංහිඳියාව නැති වෙන තැනට කරුණු යදිලා තියෙනවා. දැන් අපි දන්නවා ඉතිහාසය ගත්තම මිහිඳු මහ රහතන් වහන්සේ මේ රටට බුද්ධාගම ගෙනාපු දවසේ ඉඳන් මේ එදා ඉඳන් ඒ වෙනකොට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ රට පාලනය කරා. කිසිම කාලෙක බුද්ධාගමට ඇඟිලි ගැහුවේ නැහැ. ඒක අනිත් ජාතීන් ඔක්කොම පිළිගන්නවා. වෙනකින් තියා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ රංජිත් මල්කම් අගරද ගුරුතුමා මේක මේ ප්‍රධාන ආගම ඒකට අපි ආගිලි ගහන්න යන්නේ ඒක ආරක්ෂා වුණොත් තමයි අනිත් ආගම් ආරක්ෂා වෙන්නේ කියලා. අද මගේ මම නියෝජනය කරන ආසනේ අපේ රිෂාඩ් බද්‍රදීන් ඇමතිතුමාලත් මෙතන ඉන්නවා. ඒ මුස්ලිම් සහෝදරවරු ගිහිල්ලා විජයපුර රජමහා විහාරස්ථානයේ සියලුම කටයුතු කරන හාමුදුරුවොත් එකතු වෙලා. ඉතින් ඒ වගේ ආගමික සංහිඳියාව පල්ලියයි මේ පන්සලයි අතර තියෙනවා. කෝවිලයි පන්සලේ අතර තියෙනවා. අපි මේ ලිඛිතව මේ නැති දෙයක් අවුස්සලා නැති දෙයක් අරන් මේ ආගමික සංහිඳියාව නෙමෙයි ඇති වෙන්නේ. ආගමික තියෙන සංහිඳියාව නැති කිරීම. ජාතීන් අතර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි තර නැහැ. ඈ එහෙම තියෙනවනේ වඩ වෙන විකල්ප යොදන්න ඕනේ මේ කැලේ කඩලා පළාත් බෙදලා ඈ පරිපාලනය වෙන වෙනම දීලා ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වගේ ගැටුම් ඇති වෙනවා. ප්‍රාන්ත ගැටුම් ඈ ජාතිවාදී ගැටුම් ආගමිකවාදී ගැටුම් අපිට නම් මේ ව්‍යවස්ථාවෙන් එහෙම පැහැදිලිවම මෙවුවා මේ සමණය වෙනවයි කියලා සංහිඳියාව ඇති වෙනවයි කියලා නම් පේන්න දෙයක් ඇත්තරම නැහැ. ඒ නිසා තමයි අපි විවේචනය කරන්නේ හොඳ ව්‍යවස්ථාවක් නම් හොඳ දෙයක් නම් මේ හොඳයි කියනවා. අපිට හොඳයි කියන්න අද බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ වෙලාවේ අපි එල්ලා සිටින්නේ අපි මේ ව්‍යවස්ථාවම කරේ ගහගෙන දැන් දුවනවා. අද වෙනකොට ආර්ථික තත්ත්වය ගැන මම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. අද හාල් මිල ඒ වගේම පොල් ගෙඩියක මිල ඒ වගේම ජනතාව ජීවත් වෙන්න හදන ඒ ජීවිත සටනක් විශාල වශයෙන් ජීවත් වෙන්න කරන්නේ ඒ පිළිබඳවයි මේ පාර්ලිමේන්තුවේ 225 එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. මේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්න එහෙම නැත්නම් ව්‍යවස්ථාව හදන එක ඒ වගේ දේවල් කරන්න ඕනේ. අර මේ සමෘද්ධිමත් වුණාට පස්සේ අපි ඉස්සලා කරන්න තියෙන කඩයුත්ත පස්සේ කරනවා. පස්සේ කරන්න තියෙන එක අද ඉස්සරලා කරන தத்துவයකට තමයි මේ ආණ්ඩුව කඩයුතු කරාන යන්නේ. මම විශේෂයෙන්ම අපේ කතානායකතුමා තාම හොඳ බෞද්ධයෙක්. මම කියන්නේ බෞද්ධයෙක් හින්දා මේ බෞද්ධකමම බුද්ධාගමම ඉස්සරහට ගේන්න ඕන අනිත් ආගම් යටපත් කරන්න කියලා. ඉතින් අපේ හාමුදුරුවොත් එක්ක ගමේ හාමුදුරුවොත් එක්ක අස්ගිරි මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ නෙමෙයි අපේ ගමේ පන්සලට ගියපුවම කියනවා මේ මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ ඈ මෙහෙම අපිට ගැටලුවක් නැහැ නේ අපිට මෙහෙම ප්‍රශ්නයක් නැහැ නේ ඈ අපිට මේ මුස්ලිම් ජනතාවත් එක්ක මා වෙලා අවසාව වෙන මේක නේනවා ඔව් එතකොට ඉතින් ඒ වගේ තත්වයක් තුළ අපි මේ ව්‍යවස්ථාව මං හිතන්නේ මේ 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 මේක දැන් ගෙන ආ යුතු දෙයක් නෙමෙයි
අපිට මේක සහයෝගය දෙන්න කිව්වට සහයෝගය දෙන්න අපිට හදවතින් අපිට බැරි වෙනවා. මොකද මේ කාරණාත් එක්ක රටට වෙන්න යන දේත් එක්ක. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ ව්‍යවස්ථා සංශෝධනය මේක පස්සර දාලා මේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් මේ දෙකින් සොයන්න රජය කටයුතු කරන්නයි කියලා. බොහොම ස්තුතියි වන්දනා කරනවා.